අයිපුවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. හැත්තෑ දෙවන නිදහස අභිමානවත් ලෙස රටම සමරයි. ප්‍රධාන සැමරුම් උත්සවය නිදහස් චතුරස්‍රයේදී. ත්‍රස්තවාදයට මග පාදන අන්තවාදයට තවතුරටත් රට තුළ ඉඩක් නැහැ. ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි. ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 400 ඉක්මවයි. සියත ප්‍රවෘත්ති තුළින් දේශීය පුවත්පතයි ප්‍රථමයෙන් අවධානය. 72 අභිමානවත් නිදහස් දින සමරුව අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ ජාතික සමරුම් දින උත්සවය මෙවර පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී. මෙවර නිදහස් දින සමරුව ඉතා චෝම් අයුරින් පැවැත්වුණා. එමෙන්ම ජාතික නිදහස් දින සමරුම් උත්සවයේ තේමාව බවට පත්වූයේ සෞභාග්‍යමත් රටක් සුරක්ෂිත දේශයක් යන්නයි. 72 ජාතික නිදහස් දින සමරුම් උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ත්‍රස්තවාදයට මග පාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවයි. සෞභාග්‍යමත් රටක් සුරක්ෂිත දේශයක් යන්න තේමා කරගත් අභිමානවත් 72 ජාතික නිදහස් දින සමරුම අද කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග ජාතික නිදහස් දින සමරුම මුලල ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළත් සභා හා පළත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික දින සමරුම මුලල සඳහා පිළිගනු ලැබුවා. මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කතානායක කරෝ ජයසූරිය යන මහත්වරුන් මෙන්ම රජයේ මැති අමතිවරුන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් එක්ව සිටියා. ඉන් අනතුරුව ජාතික දචයෝසව ජාතික ගීය ගායනය සිදු වුණා. ජයමංගල ගාථා ගායනය ඉන් අනතුරුවයි සිදුවුණේ. ජීවිත පූජා කළ සියලුම ශ්‍රීලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා දැන් අපි විනාඩි 2ක නිහඬියාවක් රජයමු. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිළිගැන්වීම ඉන් අනතුරුව සිදු වුණා.
වසර 500ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනිකී නිදහස් වී වසර 72ක් ගතවන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙමෙනුයි. වත්මන් රාජ්‍ය නායකයා ලෙස මගේ දුර කාලය තුල රටේ සියලුම දෙනාගේ නායකයා ලෙස රටේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහ පැවැත්ම හා ප්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වෙනවා. මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම සහ යුතුකමයි. එය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ රාජ්‍ය පාලනය විකාශනය වූ ආකාරය නිසා ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා. නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීති රීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක්‍රමිකතා දූෂණවලටත් මඟ පෑදී තිබෙනවා. මිනිසුන්ගේ එදිනදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයන් යලි විමසා බැලිය යුතුයි. වැරදි කරන සුළු පිරිසකට එරෙහිව කඩිමමින් නියතිය ක්‍රියාත්මක කරනවා විනා බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අපි නොකළ යුතුයි. නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත් වීම සඳහා සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අපි කටයුතු කරනවා. මගේ දුර කාලය තුලත් මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා. ඒකීය රාජ්‍යයක් තුල සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමිවිය යුතුයි. ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. ත්‍රස්තවාදයට මඟ පාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උදරින් දරුවන් මුදා ගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුළ දූෂණය වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. එනිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සියලුම සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස දී තිබෙනවා. ඕනෑම අයෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා. හැම විටම රට ගැන හිතන්න, අනෙකුත් සහෝදර රටවැසියන් ගැන හිතන්න, දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ යහපතක්ද අයහපතක්ද යන්න හොඳින් සිතා බලන්න. රජය වැරදි මකක යනවා යයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑම විටම ඒ නොබියව පෙන්වා දෙන්න. නීතිමය කටයුතු වලට දේශපාලන ඇත්ත ගැසීම් කරන සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවරගෙන තිබෙනවා. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඓතිහාසික වගකීම ඉටු කිරීමට අපහා එක්වන මෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. 72 වෙනි නිදහස් සමරුව ලෙලේ සම්මාන පෙළපාලියේ ආරම්භය මෙලෙස සකස්වනවා. ලංකාවේ යුද හමුදාව සිය ආචාර්ය කිරීමට නියමිත මොහොත.
රට වට බැඳි රන් වැටක් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආචාර්ය එක්රන් මොහොතයි. The Rapid Action Boat Squadron now taking part at the Independence Parade, led by Lieutenant Commander Timur Deshapriya. Shakti Nirbhitava Jayagrahane Kara yana thema ragat Navika Marine Balaganayata ada dina Lieutenant Commander Japa Jayasinghe anadunna banawa. Then obada mechiri disanna Sri Lanka gohanamdawa satu Cessna 150 wage gohan yana pelai. පටේල සූර්යවාද කණ්ඩායම අපේ ජනාධිපතිතුමාගේ සිය උත්තමාචාර්ය පුදකරින් ගමන් කරන ආකාරය ඔබට මේ පිළ දිස්වන්නේ. ඉන්නතුරු ශ්‍රී ලංකා ගුවන් හමුදා සතු Y12 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානා පෙරළිය ඔබේ දුටුවේ. දෙවන ජාතික නිදහස් දිනය වෙනුවෙන් මල්වතු අස්ගිරී මහනාහිමිවරුන් නිදහස් දින පණිවිඩ නිකුත් කර තිබෙනවා. මේ අතර ක්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාද නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබුණා. ශ්‍රී ලංකාවේ 72 නිදහස් දිනය වෙනුවෙන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. දේශපාලන පක්ෂ ભેද අමතක කොට නිදහසේ නිසිඵල නිලාගෙන දේශමාමකත්වයෙන් හා යහගුණයෙන් සුපෝෂණීය වූ සමෘද්ධිය හා සෞභාග්‍ය සපිරි රටක් ඇති කර ගැනීමට ක්‍රියා කිරීමට ලක්වාසී සෑම සියලු දෙනාටම අවශ්‍ය ශක්තිය ත්‍රිවිධ රත්නේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ලැබේවායි එම පණිවිඩයෙන් මහනාහිමියන් ප්‍රකාශ කර සිටියා. මේ අතර අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන්ද නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ ආර්ථිකය, දේශපාලන, සංස්කෘතික හා සිවිල් නිදහසින් සුරක්ෂිත සමෘද්ධිමත් දේශයක් දේශපාලන පලිකණින් වලින් තොර ලෝකයේ අභිමානයෙන් අත් එසවිය හැකි අදින රටක් බිහි කිරීමේ අනවරත අරගලය තවමත් අවසන් වෙ නොමැති බවයි. එවෙනුවෙන් මොහොතක් පාසා කැපවීමේ උදාර අපේක්ෂාව සහිත සවිමත් අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් දන්වා සිටියා. දෙවන නිදහස් දින සමරුව වෙනුවෙන් දෙවයිනේ ප්‍රදේශ කිහිපයක සමරුම් උත්සව සංවිධානය කර තිබුණා. මේ අතර අදට එදී ඇති නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිරකරුවන් 512 දෙනෙකුට පොදු සමාව ප්‍රදානය කර තිබෙනවා.
72 නිදහස් දිනය සමරමින් මහනුවර නගර සභාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන නිදහස් සමරුම් උත්සවය අද දින මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා මහමළුවේ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී සේනනායක මහතාගේ පිරිරුව අභියස දීප වැතුණා. හැත්ත දෙවන ජාතික නිදහස් දිනය වෙනුවෙන් හරිත දේශයා ගොඩනැගීමේ වැඩස්ථාන යටතේ සංවිධානය කළ රුක් රෝපණ වැඩස්ථානක් වැලිමිඩ කළුබූලන්ත දාම්පුගස් කඳුර රක්ෂිතයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ 72 ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් බදුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කයේ සීලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ජාතික ධජය ඔසවා නිදහස් දින සැමරුම පවත්වනු ලැබුවා. මේ අතර 72 නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර මිරිසවැටිය රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණුවේ ඥානතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අසරණ පවුල්වලට වියලි ආහාර බෙදා දීමක් සිදු කෙරුණා. නිදහස් දිනයට සමගාමීව කුරුණෑගල සිට හිරිපිටිය දක්වා කිලෝමීටර 18ක කුමුක් පැලද දහසක් සිටුවීම සිදු කෙරුණා. නිදහස ලැබේ වසර 72ක් ගත වුවද ශ්‍රී ලංකාව සංවර්ධනය අතින් දැවැන්ත පසුබෑමකට ලක්වති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෑමාංශයකින් ජීවත්වීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස, මානුෂික ඓතිහාසික පැකීමේ නිදහස මේ සියලු මාංශ වලින් ජනතාවට භුක්ති විඳින ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිත් පැත්තෙන් මම දකිනවා මේ රට නිදහස ලැබිලා අවුරුදු 72ක් මේ රට නොඑක් නොඑක් අය පාලනය කරා. නමුත් මේ රටේ සංවර්ධනයක් වුණා කියලා මම පිළිගන්නේ නැහැ. විදේශිකයින්ගෙන් අපිට නිදහස ලැබුණ දවසේ ඉඳලා අපි සංවර්ධනයේ ඉදිරියට යනට පිටපස්සට ගිහිල්ලා තියෙන්නේ. ඒකන්ද ඉදිරියේදී ජනතාව දේශපාලන බලවේග කරන විශ්වාස තිබීමේදී ගැඹුරින් හිතලා අතීතයේ වෙච්ච දේවල් ඒවත් අධ්‍යයනය කරලා රටට ජාතියට හානිකර දේවල් කරේ කවුද කියලා අඳුරගෙන රටේ අනාගතේ ගොඩනගා ගැනීමට සුදුසු නායකයින් සුදුසු බලවේග තෝරාගෙන රටේ අනාගතය ශක්තිමත් කරගෙන නිදහස භුක්ති විඳින්න කියලා මම ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බැඳුම් කර ගනුදෙනුවට ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු සම්බන්ධ නොමැති බව රාජා මාතේ ඉන්දික අනුරුත් මහතා පවසනවා. රන්පොකුඩුගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාතෙ වෙත ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි පැහැදිලිවම කියන ඒකාබද්ධ විපක්ෂයේ කිසිම කෙනෙක් මේ මහ බැංකු බැඳුම් කරවලට සම්බන්ධ වෙලා නැහැ. මේකේ සම්බන්ධුනේ හිටපු ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු ජනාධිපති අපේක්ෂකයා ඇතුළු ඔය පිරිස තමයි මේකට සම්බන්ධුනේ. දැන් මේ ඉස්කෝලේ විදුහල්පති අපේ නෙවෙයිනේ. කතානායකවරයා පාර්ලිමේන්තුවේ වග කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නිලතල දරන කරු ජයසූරිය කතානායකවරයා. ඉතින් කතානායකවරයාට පුළුවන් ඔය ව්‍යවහාරික වார்த்தාව මේ හමස් පෙට්ටියට දාලා පරිස්සම් කරන්න නැතුව එලියට අරන් දාලා ඉදිරිපත් කරන්න. ඒ කටයුත්ත ඒගොල්ලෝ කරන්නේ නැහැ. ඒ කටයුත්ත තුළ තියෙනවා මේ එක්සත් ජාතික පක්ෂයයි කියලා ඉහළට තියන් ඉන්න වැඩි දෙනෙක් මේ ව්‍යවහාරික වார்த்தාවේ වැඩිකරුව වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව දැන් තීන්දුව කරලා තියෙනවා රට ගෙනියන්න පුළුවන් නායකත්වයේ කවුද කියලා. ඒ නායකත්වයත් එක්ක රට යනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලු දිහා අපි නම් ඇමතිවරු විදිහටවත් පාර්ලිමේන්තුවක් විදිහටවත් අපි ඒක ගැන තකන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි වැඩ කරන්න ඕන. අගමැතිතුමයි ජනාධිපතිතුමයි අපි එදත් කිව්වා මේ දෙපළ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උපරිම ගැළපෙන දෙපළක්. මාරාන්තික කොරෝනා වෛරසයේ ආසාදනයෙන් මෙවන විට මියගිය සංඛ්‍යාව 425 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වෛරසයේ ආසාදනය වූ බුළු රෝගීන් සංඛ්‍යාව 20,000ක්. කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 425 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පැය 24ක් තුළ නව මරණ 64ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ. චීනයේ හුබේ ප්‍රාන්තයේ සෞඛ්‍ය කොමිසමේ දෛනික වාර්තාවලට අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ නව රෝගීන් ගණන 2345ක්. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු රෝගීන් සංඛ්‍යාව මෙවන විට 20,000ක් පමණ වෙනවා. කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය විමසීම සඳහා අප චීනයේ වැඩපළ නිලධාරීනි කේ.කේ. යෝගනාදින් මහතාගෙන් විමසීමක් සිදු කළා.
අද වෙනකොට සීනේ ඉඳලා ලංකාවට අවිලා තියෙනවා ළමයි කණ්ඩායම 417 දෙනෙක්. එතකොට අදත් මේ ළමයි 10 දෙනෙක් පිට වෙලා ලංකාවට එන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ ඉතුරු වෙලා ඉන්න ළමයි තාම තීරණය කරලා නැහැ. මේ සිචුවේෂන් එක බලලා මේ ඉඳලා මේගොල්ලෝ අධ්‍යාපන වැඩකට යුතු කරගෙන යනවද නැත්නම් ලංකාවට එනවද කියලා තාම තීරණයකට අවිලා නැහැ. අපි ඉල්ලා සිටින්නේ කවුද හරි ලංකාවට යන්න ඕන නම් අපේ තානාපති කාර්යාලයට කතා කරා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු වැඩකට යුතු කරලා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. යලිතම වෙමු සව 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.